අපි මේ කාරණාව කතා කරන්නට අදහස් කළේ විශේෂ හේතු කීපයක් පෙරදරි කරගෙන. ආර්ය ශ්‍රාවකයන්ට එහෙම නැත්නම් මේ භවයේ සසරෙන් එතර වෙන්න ඕනේ කියලා කමඨාන් වඩන ආර්ය භාවනා යෝගී ගොඩාක් ශ්‍රාවකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇලීම ගැටීම. කමඨාන් වඩන කට්ටියටත් භාවනා වඩන කට්ටියටත් ಗುಣ වඩන කට්ටියටත් නිවන් දකින්න කියලා සිල් රකින්න කට්ටියටත් සියලුම දෙනාට තියෙන ප්‍රශ්නය මේ ඇලීම් ගැටීම කියන එක නිරෝධ කරන්න ක්‍රමයක් නැහැ. මොන ක්‍රමයට මොන විදියට මේක හැදුවත් කොහෙන් හරි එක්කෝ හැලෙනවා එක්කෝ ගැටෙනවා. හැබැයි ඇලීම් ගැටීම් නැවතුවාම rahat වෙනවා කියලා හැමෝම දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇලීමයි ගැටීමයි නවත්තන ක්‍රමේ නිවැරදිව මේ කිසිම තැනක නැහැ. ඒ නිසා අපි හැලෙන්නේ නැතුව ඉන්නවයි කියලා තැලෙනවා. මම කිසිම දෙයකට ගැටෙන්නේ නැහැ කියන මානසිකත්වයට ගැටෙනවා. එන මේ ඇලීම කියන්නේ කුමක්ද? ගැටීම කියන්නේ කුමක්ද? මේ ප්‍රශ්නයෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන ප්‍රධාන කාරණාව මුල් කරගෙන තමයි අපි අද පළවෙනි පියවර වශයෙන් සාකච්ඡා කරන්නේ මේ ප්‍රිය අප්‍රිය නැති මානසිකත්වයේ ගුණයක් ලෙස වඩන්න කියලා. අපි ප්‍රිය වෙන හැම මොහොතක් ගානේ ඇලීම කට ගන්නවා. අප්‍රිය වෙන හැම මොහොතක් ගානේ ගැටීම කට ගන්නවා. මේකට අපිට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ආර්ය අනාර්ය කියන මාර්ග දෙකේම යන සියලුම කෙනාට මේ ධර්මතාවයට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ප්‍රිය ඇති වුණොත් ඒකාන්ත වශයෙන් මෙතන ඇලීමක් අට ගන්නවා. අප්‍රිය ඇති වුණොත් ඒකාන්ත වශයෙන් මෙතන ගැටුමක් ඇති වෙනවා. එහෙනම් මේ ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය නැති කෙරුවොත් ප්‍රියයි අප්‍රියයි කියන දෙක එකම මානසිකත්වයට පත් කළොත් ප්‍රිය අප්‍රිය නැති මානසිකත්වයට පත් කරොත් කියන මේ විසඳුමකින් අපට පුළුවන්කම තියෙන මේ ඇලීම ගැටීම නිරෝධ කරගන්න. එහෙම නැත්නම් ඇලීමක් ගැටීමක් නැති ඒ නිරෝධගාමිනීත්වයටපත් වෙච්ච මානසිකත්වය දන්න. එහෙනම් මේ ඇලීම ගැටීම නවත්තන්න ක්‍රම 16ක් විතර අපට සාකච්ඡා කරන්න සිදු වුණත් අපි අද පළවෙනි පියවර වශයෙන් සාකච්ඡා කරනවා මේ ප්‍රියහප්‍රිය නැති කිරීම තුලින් ප්‍රියෙන් අප්‍රියෙන් ඇතිවෙන්නා වූ ඒ ඇලීම ගැටීම ස්වභාවය නිරෝධ කරන්නේ කෙසේද කියලා. අපිට මේ ඇලීම ගැටීම ඇති වෙන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද කියලා බැලුවාම මේ සෑම කාරණාවක්ම ඇති වෙන්නේ සලායතන මුල් කරගෙන. අසකන දිව නාසය සමසිත මේ නාම රූපات එක ගනුදෙනු කරනකොට වන්න ගන්ධ රස ඕජායක ගනුදෙනු කරනකොට මේ ඇලීම ගැටීම ඇති වෙනවා. අපි දන්නවා මම ඇලෙනවා, මම දන්නවා මම ගැටෙනවායි කියලා. හැබැයි මේ ඇලීම ගැටීමට හේතුව කොහෙන්ද කියලා අපි හොයන්නේ නැහැ. එහෙනම් මේ හේතු ගණනාවක් තිබුණත් ප්‍රධාන එක හේතුවක් තමයි මේ ප්‍රිය අප්‍රිය කියන හේතුව නිසා අටගන්නා වූ මේ ඇලීම ගැටීම. එහෙනම් අපි ජීවත් වෙන මේ පරිසරය තුළ අපි දකින හැම දෙයකටම ප්‍රිය වුණාම අන්න එතන ඇලීමක් ඇති වෙනවා. සමහර විට භික්ෂුවක් නම් කමඨං වඩන භාවනා යෝගියෙක් නම් පරිසරයට කැමති වුණාම ප්‍රිය වුණාම ඒ දියඇලි වලට ප්‍රිය වුණාම එතන අලංකාර ගස්කොළන් වලට ඒ සුන්දර පරිසරයට ප්‍රිය වුණාම ඒකේ තියෙන කුටි වලට ප්‍රිය වුණාම එතනට ලැබෙන සිව්පසයට ප්‍රිය වුණාම එයා එතන ඇලීම වඩන කෙනෙක්, එහෙම නැත්නම් ඇලීමට අවුෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අනේ මේක අවිවේක ප්‍රදේශයක්. මෙතන පිළිවෙලට කුටි නැහැ. මෙතන වැසිකිලි කැසිකිලි පාසුකම් නැහැ. ජල පාසුකම් හරියට නැහැ. සිව්පසය හරියට ලැබෙන්නේ නැහැ. මෙතන විවේකයට සුදුසු තැනක් නෙමෙයි කියලා ඒ අප්‍රිය වෙන හැම මොහොතක් ගානේ එයා තුල පටිගයක් එහෙම නැත්නම් ගැටුමක් අට ගන්නවා. මේක සෑම තාපසයකම දැනගත යුතු කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ අනන්ත අප්‍රමාණ කරුණු කාරණාවලින් ප්‍රියයි විපයෝගෝ දුක්ඛෝ අප්‍රියයි සම්පයෝගෝ දුක්ඛෝ කියන කාරණා කතා කරලා තිබුණත් මේකේ යථාර්ථය කීයෙන් කී දෙනෙක්ද තේරුම් ගත්තේ? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ප්‍රිය හප්‍රිය නිසා අපට අපගේ ලෝකෝත්තර ආර්ය මාර්ගයේ වැරදුනා. අපි නෑදායන්ට බැඳිලා, දරුවන්ට බැඳිලා, ඥාතියන්ට බැඳිලා, සේනාසනවලට බැඳිලා, අපගේ පැවිදි ජීවිතයේ ඒ වැඩිහිටිභාවයට බැඳිලා, සිව්පසයට බැඳිලා, අපි පරිභෝජනය කරන බඩු බායලාදියට බැඳිලා මේ හැම බැඳීමක් තුළම තියෙන්නේ ප්‍රිය භාවයක්. මේක තේරුම් ගත්තා නම් අපට පුළුවන්කම තියෙනවා හේතුව නිරෝධ කරන්න.
අපි යම්කිසි ඥාතියෙක්ට කැමති නැහැ. දරුවෝ දකින්න කැමති නැහැ. දෙමව්පියෝ දකින්න කැමති නැහැ. දායකයන්ටද දකින්නවත් කැමති නැහැ. සිව්පසයට කැමති නැහැ. ඒ සිව්පසයට කැමති වෙච්ච හැමෝටම බයිනවා, නිඳා කරනවා, අපහාස කරනවා. ඒ කියන්නේ අපිටොල තියෙන මේ ගැටීමට හේතුව පවතින අප්‍රියතාවය. එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුල අපේ ඇසට පේන සෑම නාම රූපයක්ම දකින්නකොට අපි යම්කිසි මොහතක ඇලෙනවා නම්, යම්කිසි මොහතක ගැටෙනවා නම්, ඒ දෙක තුලින්ම ප්‍රියහ ප්‍රිය කියන ධර්මතාවයන් පවතිනවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒක තේරුම් ගන්න අපි අපෝසත් වුණොත් එක්කෝ අපි ප්‍රිය වෙලා ඒ ප්‍රිය නිසා අපි ඇලෙනවා, නැත්නම් අප්‍රිය වෙලා ඒ අප්‍රියතාවය තුලින් ගැටෙනවා. මෙන්න මේ අකුසල ධර්මයන් අපිව වෙලා ගන්නවා. වනාන්තරයක අපි ගමන් කරනකොට අනේ මේක කටුපඳුරක්, මේක කපන්න ඕනේ, පොඩි කරන්න ඕනේ කියලා ලීයකින් ගාලේ අතු කඩලා ඒක අයින් කරනවා නම් දැන් අපි තුල ඇතිවෙච්ච අප්‍රියතාවය නිසා නෙමෙයිද මේ ගැටෙන්නේ? ඒකම දුර්ලභ ගණයේ ඖෂධයක් නම් අද ලෝකයේ ගොඩාක් දුර්ලභ ගණයේ හොයන්න අරිම අමාරු ඖෂධයක් නම් අපි පොළුව අරගෙන තලන්නේ, අතු කඩන්නේ නැහැ, විනාශ කරන්නේ. අනේ මේ ගා බොම දුර්වල එක පරිසම් කරන එක කොලයක්වත් කඩන්නේ. දැන් අර කටුගාට දීපු ඒ වදකයට දීව වාගේ දෙන දඬුවම් එකක්වත් නැහැ නේද? මොකද්ද මෙතන තියෙන මානසිකත්වය කියලා බලනකොට අපි ප්‍රිය වෙනකොට අපි දන්නේම නැතුව අපි ඇලෙනවා නාම රූප වලට. අපි අප්‍රිය වෙනකොට දන්නේම නැතුව අපි පටිගයක් ඇති කරගන්නවා, ඝට්ටනයක් ඇති කරගන්නවා. මෙන්න මේ දුර්වලකම මේ වෙනකොටත් අපට නොතේරුණා වෙන්න පුළුවන්. අපි කැමැති අපේ දරුවෝ අධ්‍යාපනයක් නැතුව, කිසිම දෙයක් දන්නේ නැතුව මන්දමානසික වාගේ ඔයේ කකා බිබි ඔයේ ඇවිදිනවා නම් කිසිම විභාගයකින් සමත් වෙන්නේ නැත්නම් අපි ගොඩාක් කැමැති වෙලා ඉන්නවා. අන්න ඒ වගේ මානසිකත්වෙන් ඉන්නකොට විභාගේ පාස් වෙලා නැහැ කියලා දරුවා අරගෙන එනවා වார்த்தාව. ඒක දකිනකොට අනේ හැම විසයක්ම අසමත් වෙලාද, හරි සන්තෝෂයි, අපි බලාපොරොත්තුනේ ඒකනේ. අපිට ප්‍රිය වුණේ දරුවාගේ අසමත්භාවය, ඒක ලැබුණාම හරි සන්තෝෂයි, අපි ඇලුනා. අපි බලාපොරොත්තු වෙනවා හැම විභාගෙම දරුවා සමත් වෙන්න ඕනේ, පන්තියේ පළවෙනිය වෙන්න ඕනේ, එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුව තිබුණාම හැම පාඩමෙන්ම එයා අසමත් කියලා කිව්වම පුදුමාකාර තරාවක් ඇවිල්ලා වෙවුලක් නැද්ද? දරුවා පිටිපස්සෙන් පොල්ලක් අරගෙන පන්නන්න නැද්ද? එහෙනම් අප්‍රියතාවය තුළ ගැටුමක් තියෙන බව අපි තේරුම් ගන්නට ඕනේ නේද? අපි කැමති දේවල් පේනවා නම්, අපි කැමති දේවල් හැෙනවා නම්, අපි කැමති දේවල් අපිට කෑමට ලැබෙනවා නම්, අපි කැමති විදියට පරිසරයක් ලැබෙනවා නම්, අපි එතන ඉන්න කැමති, ඒක කන්න කැමති, ඒ දේවල් ආහන්න කැමති, ඒ දේවල් නරඹන්න කැමති. ඒ කියන්නේ ඒ ප්‍රියතාවය තුළ ඇලීමක් තියෙන බව. ඒ ප්‍රිය නිසා තමයි අපි මේක වින්දනය කරන්නේ. මේ දුර්වලකම අපට තේරිලා නැහැනේ. හැමදාම අපි තපස් තමයි රැකලා තියෙන්නේ. හැම භවෙම සසරෙන් එතර වෙන්න තමයි දුක් විඳලා තියෙන්නේ. මිනිසත් බව ලබන හැම මොහොතෙම සසරෙන් එතර වෙන්න ඕනේ, රාහත් වෙන්න ඕනේ, පිරිනිවන් පාන්නට ඕනේ කියලා තමයි කමටහන් වඩලා තියෙන්නේ. හැබැයි තාම මේ වෙනකොටත් අපිට සෝවාන් වෙන්න බැරි වුණා. තාම ඒ කියන නිරෝධගාමිනීත්වයට අපේ සිතපත් කරන්න බැරි වුණා. ඒකට හේතුව තමයි අපගේ අසකන දිව නාසයේ සමසිත කියන කාරණාවන් හය තුලම තවත් විශේෂ ගනුදෙනුවක් තියෙනවා. ඒක තමයි ප්‍රිය අප්‍රිය ගනුදෙනුව. අපේ හිත දිනා ගන්න ඕන අපට ප්‍රිය දෙයක් පෙන්වන්නට ඕනේ. අපි අමනාප කරන්නට අපට අප්‍රිය දෙකක් පෙන්වන්නට ඕනේ. මේක තමයි මිතුරෝ අතුරෝ බී වෙන ස්වභාවය. අපේ යාළුවා කැමති යාගේ ಗುಣකතන කරනවට, අපේ යාළුවා කැමති යා ප්‍රශංසා කරනවට, යාළුවා කැමති එයාත් එක්ක කෑම කනවට, මේ ටික කළාම එයා අපට පණ දෙන්න වගේ ආදරේ. ඒ කියන්නේ ප්‍රියතාවයට මිනිස්සු බැඳෙනවා, ඇලෙනවා. නිතරම යාගේ අඩුපාඩු කියනවා නම්, නිନ୍ଦා අපහාස කරනවා නම්, විවේචනය කරනවා නම්, එයාව නිතරම සමච්චලයටපත් කරනවා නම්, ඒ කියන්නේ එයා අනිවාර්යෙන් අපට අතුරෙක් බවටපත් වෙනවා. අපිව නැති කරන්න තරම් එයා වෛරකාරයෙක් වෙනවා. ඒ කියන්නේ අප්‍රියතාවය තුළ මිනිස්සු අපෙත් එක්ක ගැටෙනවා. මේක තමයි මේ ලෝකයේ ඇමතනම තියෙන ධර්මතාවය.
ಗುಣධර්ම වඩන ස්වාමීන් වහන්සේලා හතරක් තියෙනවා. හොඳට ಗುಣධර්ම වඩනවාට මං කැමතියි කියලා ලෝකයක් අදාගෙන හිටියාම ಗುಣධර්ම වඩන කෙනාට අපි ඇලෙනවා, ಗುಣධර්ම වඩන්නේ නැති කෙනාට ගැටෙනවා. වඩන්නේ නැති කෙනා සසරට යයි, වඩන කෙනා එතර වෙයි. ඒ දෙන්නා නිසා අපිට එතර වීමක්වත් නැතර වීමක්වත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අපේ කර්මයට අනුව, අපේ ගුණයට අනුව. ඇයි අපේ දුර්වලකම් අපි තේරුම් ගන්න නැත්තේ? එහෙනම් අපි ලෝකයක් අදාගෙන ඉන්නවා, වඩනවාට මං කැමති. එහෙනම් වඩන හැමෝටම ප්‍රශංසා කරනවා. එහෙනම් නොවඩන කට්ටියට අපි කැමති නැහැ, අපි අප්‍රියයි. අන්න ඒ කට්ටිය දැක්කම සේනාසනයෙන් පන්නන්න හදනවා. පුළුවන් තරම් එයාට රිදවන්න හදනවා. එයාට මොනවාරි ක්‍රමයකින් රිදවන්න, වේදනාව දෙන්න, පීඩනයක් දෙන්න අපි උත්සාහ කරනවා. එහෙනම් අපේ මානසිකත්වය තුළ මේ ධර්මතාවය පවතිනවා, ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය. එහෙනම් අපට ඇයෙන හැම දෙයක් තුළින්ම හොඳට තේරුම් ගන්න පුළුවන්, මූණ මලක් වගේ පිපෙනවා නම් ඒ කියන්නේ එයා කැමති දේවල් ඇයෙන්නේ. මූණ ඇඹුල් වෙනවා නම්, මූණ ඇලවෙනවා නම්, එන්න අන්න එතනදී අපට තේරෙනවා මෙයාට ඇයෙන්නේ අප්‍රිය දේවල්. එක තාපසයෙක් හිටියා. ඒ තාපසයාට ප්‍රශංසා කරනවා, ප්‍රශංසා කරනවා, මූණ මලක් වගේ පිපිලා. එතකොට තේරුම් ගත්තා එයාගේ ශිෂ්‍යෝ, අන්න මේ අපේ ගුරුවරයා ප්‍රියට කැමති, ප්‍රියට එයා ඇලෙනවා, එයාගේ අඩුවක් තියෙනවා. ඒ නිසා යාට ಗುಣකතන කරලා මේ වගේ අඩු වයසක් තුල මේ තරම් ශ්‍රේෂ්ඨ ධ්‍යාන වඩලා මේ තරම් හොඳ අවබෝධයට ප්‍රඥාවටපත් වෙච්ච අපේ ගුරුවරයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. දැන් ඉන්න ගුරුවරු අතර ගොඩාම ලාමක කෙනා, වයසෙන් අඩුම කෙනා, බොහොම පුංචි වයසක් තුල මේ තරම් ධ්‍යාන ලබා ගත්ත අපේ ගුරුවරයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියනකොට ගුරුවරයාගේ මූණ මලක් වගේ පිපිලා ශ්‍රාවකයෝ දැනගත්තා, අනේ අපේ ගුරුවරයා ප්‍රශංසාවට කැමති, ගෞරවයට කැමති. ඒ ගුරුවරයාට ඒවා ඇයෙනකොට පුදුමාකාර සන්තෝෂයක්. ගුරුවරයාට තාම අඩුපාඩු තියෙනවායි කියලා ඒගොල්ලෝ අවතක්සේරු කරගත්තා. පව්වෙනිදා ගිහිල්ලා ඒ ගුරුවරයාගේ අඩුපාඩුකම් කියනවා, ගුරුවරයාට අපහාස කරනවා. තමන් තුළ මාන්නයක් තියෙනවා, තමන් අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා උඩඟුකමක් තියෙනවා. අඩු වයසෙන් හැමදේම දිනු කරා කියලා අනිත් අයව එලා දකින ඒම උම්මත්තක ස්වභාවයක් තියෙනවා කියලා අගුණ කී කී ගෝලියෝ දොස් කියන්න පටන් ගත්තා. ඊයේ වගේම අදත් මූණ මලක් වගේ පිපිලා හරි සන්තෝෂෙන් ඉන්නවා. එතකොට ශ්‍රාවකයෝ කම්පා වෙලා, ස්වාමිනි ඊයේ සන්තෝෂෙටපත්ුනේ ಗುಣකතන කරපු නිසා, බෑ අද කරන්නේ අගුණකතනයක්, මේකට සන්තෝෂ වෙන්නේ ඇයි කියලා අනකොට ගුරුවරයා කියනවා, ಗುಣ අගුණ දෙකම මට එකයි. හේතුව ಗುಣවලින් මගේ කුසල් ගෙවෙනවා, අගුණවලින් අකුසල් ගෙවෙනවා. කුසල් අකුසල් දෙකම කර්මයේම ක්‍රියාකාරී ස්වභාවයන්. හොඳ විදියට ගියා නම් ඒක කුසල්, නරක විදියට ගියා නම් අකුසල්. එහෙනම් එකම කර්මය ජීවෙන ක්‍රමවේද දෙකක්. මේක දෙකම එක විදියට පේන්නේ. ඒ නිසා තවත් බණින්න ඊයේ වගේම සන්තෝෂ වෙනවා, ප්‍රශංසා කරන්න ඊයේ වගේම සන්තෝෂ වෙනවා. එහෙනම් ප්‍රිය අප්‍රිය කියන දෙකම එක විදියට ගන්න පුළුවන් නම්, එකම මානසිකත්වයෙන් ගනුදෙනු කරන්න පුළුවන් නම්, හැලීමක් ගැටීමක් නැති ඒ උත්තරීතර ස්වභාවය අපිට ඉමි වෙනවා නේද? අන්න හෙදා තමයි ගෝලියෝ තේරුම් ගත්තේ ගුරුවරයාට වයසෙන් අඩු වුණාට ප්‍රඥාවෙන් අඩු නෑ, එයාගේ ಗುಣධර්ම වලින් අඩු නෑ. එහෙනම් අද අපේ ಗುಣවල මොනතරම් අඩුපාඩු තියෙනවද? අපේ ಗುಣකතන කරනකොට අපි අනන්ත අප්‍රමාණයට හොඳ කුටියක් දීලා, හොඳ පාසුකම් දීලා එයාට අපි අපේම කෙනෙක් වාගේ සලකනවා. ආපු වෙලේ ඉඳලා එතන ඉන්න වැඩිහිටියන්ට දොස් කියනවා නම්, නිඳා කරනවා නම්, අපහාස කරනවා නම් පන්නගන්නේ කොයි වෙලේද කියන මානසිකත්වය නේද අපට තියෙන්නේ. එහෙනම් අපි ප්‍රියයි අප්‍රියයි කියන මේ කාරණා දෙකට ඇලි හැලි ගැටි ගැටි සසර යනවා. මේ දුර්වලකම තාම අපට තේරිලා නැහැ. අපි තාම අනුවණකමින් තමයි වැඩ සිටින්නේ. අපේ ප්‍රඥාව මෝරලා නැහැ. එහෙනම් රසවත් දේවල් ලැබෙනකොට, අපිට කැමති දේවල් ලැබෙනකොට අපි මොනතරම් ඒකට ඇලෙනවද? සමහර ව්‍යංජන පිණ්ඩපාතේ ලැබෙනකොට මූලේ මලක් පිපිලා වාගේ අර මෑණිවරු පියවරු දැනගන්නවා, මේ භික්ෂුව මේ ව්‍යංජනයට ගොඩාක් කැමති, හැමදාම ඒක පූජා කරනවා. දැන් අපි මිනිසුන්ගෙන් ඉල්ලලා ගත්තා වාගේ නෙමෙයිද? සමහර ව්‍යංජන දැක්කාම අපේ මූණවල් ඇලවෙනවා, ඒ පැත්තට ඇදිලා යනවා. එතකොට දන්නවා මේකට මෙයා අකමැති. ඒ කියන්නේ අපි කැමැත්තෙන් ප්‍රතික්ෂේප කරගත්තා නෙමෙයිද?
හැම ව්‍යංජනයක්ම ඇදිලා තියෙන්නේ සතර මා භූත වලින් නම්. හැම ව්‍යංජනයක් තුළම හැම ගුණයක්ම තියෙනවා නම්, හැම නාම රූපයක් තුළම පවතින්නේ එකම සතර මා භූතයාගේ ස්වභාවයක් නම් අපට කිසිම අයිතියක් නැහැ. මේකේ මේ ගුණය තියෙනවා, මේකේ මේ ගුණය තියෙනවායි කියලා අපට කියන්න හේතුව හැම දෙයක් තුළම හැම ගුණයක්ම තියෙනවා. මේක තමයි සතර මා භූතයාගේ ස්වභාවය. එහෙනම් අපි කෙලින්ම කියන්නේ නෑ මම මේකට කැමතියි කියලා. ඒ සිනාමුසු මූණෙන්, ඒ ප්‍රිය මූණතුලින් අපි පෙන්නනවා මම මේකට කැමති, හැමදාම මේක දෙන්නයි කියලා. අපි යාට කතා කරලා කියනවා සංඥාවෙන්. අකමැති මූණෙන්, අප්‍රිය මූණෙන් පෙන්නලා අපි කියනවා මම මේකට අකමැති, මේක දෙන්න එපා, මම මේකට කැමති නෑ කියලා කතා කරලා කියනවා සංඥාවෙන්. අන්න එයා පිණ්ඩපාතේ යන්නේ කතා කර කර. එනම් ව්‍යංජනයක් ලැබෙනකොට, අපට යම්කිසි ආහාරයක් පානයක් ලැබෙනකොට, ඒ හැම දෙයක් තුළින්ම අපි කියනවා මේකට මං කැමති, මේකට අකමැති, ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය මේ රසවලින් මතු කරන්නේ නැද්ද? එනම් ප්‍රියට අපි ඇලෙනවා, අපි රස කර කර කනවා. අකමැති ව්‍යංජනය ලැබුණාම අයින් කරනවා, ඒක විසි කරලා දානවා, ප්‍රතික්ෂේප කරනවා, අපි ඒකට ගැටෙනවා, තාම ඇලෙනවා, ගැටෙනවා. අපි පුතුජනයි, බලන්න ව්‍යංජනය දන්නවා, මම මොකවත් වඩලා නැහැ, මම ආම පුතුජනයි. මේ සිතක් නැති ව්‍යංජනයට තේරිච්ච එක සිතක් තියෙන මට තාම තේරුම් ගන්න බැරි වුණා. සාරාසංක කල්ප ලක්ෂය පාරමී පුරලා භාග්‍යතුන් වහන්සේ පිරිණි වුණා. නමුත් මම මේ තරම් බුද්ධ ශාසන ගානේ ඇවිල්ලා මේ තරම් ඉපදිලා මට මේ පුංචි දේ තේරුම් ගන්න බැරි වුණා. මේ තරම් අවබෝධයක් තියෙන සිතක් තියෙන මිනිසක් බව ලැබිලා. එහෙනම් මේ ලුණු ඇඹුල් වලට තේරෙනවා මම තාම හැලෙනවා ගැටෙනවා කියලා. මේ නාම රූප වලට තේරෙනවා මම තාම ඇලෙනවා ගැටෙනවා, මන් තුළ මේ ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය තියෙනවායි කියලා. වචන වලට තේරෙනවා මම මේ තරම් දුර්වලයි කියලා. මේ තරම් සිතක් තියෙන මිනිසත් භාවයක් තියෙන මට මේක තේරුම් ගන්න බැරි වුණා. එහෙනම් සිතක් තියෙන මම සිතක් නැති මේ නාම රූප වලට, මේ රසවන්න ගන්ධ ඕජාවට වඩා මොනතරම් දුර්වල චරිතයක්ද? මෙන්න මේ දුර්වලකම, මේ අඩුපාඩු අපි තේරුම් ගන්නට ඕනේ. මේ ප්‍රිය අප්‍රිය නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. සමාජයකට ඉදිරිපත් වෙනකොට මිනිස්සු අපිව ගෞරවයටපත් කරනවා නම් අපි කැමති. ප්‍රසිද්ධිය අපි අගුණයක් කියලා නිඳාවටපත් කරනවා නම් අපි අකමැති. ඒ කියන්නේ ප්‍රිය අප්‍රිය තුල මේ ඇලීමේ ගැටීමේ ස්වභාවය අපි තුල පවතිනවා කියන එක තාම අපට තේරුම් ගන්න බැරි වුණා නේද? අනන්ත අප්‍රමාණ දුර්වලකම් පවතිනවා මේ ඇලීමේ ගැටීමේ ස්වභාවය. මේ අසකන දිව නාසය සමසිත කුල අපි තාම පවතිනවා. අපි තුල මේ දුර්වලකම පවතිනවා. මෙන්න මේක තාම තේරුම් ගන්න අපි අපෝසත් වුණා. දැන්වත් අපි නියතමානීව තේරුම් ගමු මම මා තුල මේ ප්‍රියාප්‍රිය කියන ස්වභාවයන් දෙකක් තියෙනවා. මේ ප්‍රියාප්‍රිය කියන ස්වභාවය නිසා මම මේ නාම රූප වලට එක්කෝ හැලෙනවා නැත්නම් ගැටෙනවා. මේ අඩුව හදනකම් මම සෝවන් වෙන්නේ සකෘදාගාමි හනාගාමි කිසිසේත්ම වෙන්නේ නැහැ. හේතුව ඇලීම ගැටීම නවත්තනකම් කිසිම ජීවියෙක් රාත් වෙන්නේ නැහැ. රාත් කියන්නේ හැලීම ගැටීම නැති, හැලීමේ ගැටීමෙත් එකම මානසිකත්වයෙන්, එකම ඒ ස්වභාවයකින් ඉන්න ඒ පුද්ගලයාගේ මානසිකත්වය. එහෙනම් අපි තාම මේ ඉන්න මානසිකත්වය කුමක්ද කියලා කියනවනම් එක්කෝ ඇලෙන මානසිකත්වය නැත්නම් ගැටෙන මානසිකත්වය, හැලීම ගැටීම එකම මානසිකත්වයෙන් තියෙන එම ඒ පුද්ගල ස්වභාවය තාම අපි තුල නැහැ නේද? එහෙනම් නිරෝධගාමිනී පුද්ගල ස්වභාවය අපි තුල ඇතිවෙච්ච දවසක තමයි මේ ඇලීම ගැටීම දෙකම එකට එකතු වෙන්නේ. ඇලීමක් තියෙනවනම් ඒක තුලින් අපි කුසල් වඩනවා, එහෙම නැත්නම් ලෝභය වඩනවා. ගැටීමක් තියෙනවා නම් ඒක තුළින් අකුසල වඩනවා, එහෙම නැත්නම් ද්වේෂය වඩනවා. එහෙනම් මේ ලෝභ දේශ තමයි තාම ප්‍රගුණ කරන්නේ. ඒ අකුසලත් එක්ක තමයි තාම ජීවත් වෙන්නේ. මෙන්න මේ දුර්වලකම අපිට තාම තේරිලා නැහැ. මේ දකින හැම තැනම අපි ප්‍රිය වෙන දේවල් වලට ඇලෙනවා, අප්‍රිය වෙන දේවල් වලට ගැටෙනවා. උදේ ඉඳලා රෑ වෙනකම් මේ පේන නාම රූප වලින් අපි මේක දැක්කේ නැහැ නේද? උදේ ඉඳලා රෑ වෙනකන් ඇයෙන මේ සෑම ශබ්දයක් තුළින්ම ප්‍රිය වෙන ඒවට ඇලෙනවා, අප්‍රිය වෙන දේවල් වලට ගැටෙනවා. තාම නිරෝධගාමිනී මානසිකත්වයේ මන් තුල නැහැ කියලා තාම තේරුම් ගන්න වටා ගන්න අපි අපෝසත් වුණා නේද? තවත් කොච්චර කාලයක් අපි මේ මානසිකත්වයෙන් ඉන්නද? තවත් මිනිසක් බව කීයක් අපි ප්‍රාර්ථනා කරනවද මේ වගේ පුංචි අඩුපාඩුකම් අදාගන්න?
මේ බුද්ධ ශාසනය 2600ක් ඇවිල්ලත් මේ පුංචි දේ අදා ගන්න බැරි නම් අපි මොනතරම් දුර්වල නිඳා සාගත චරිතයක්ද? අපි ගැන අපටම ලැජ්ජා හිතෙනවා නේද? අපි අවංකවම නියතමානීව මේක හදා ගන්නට ඕනේ. අපේ දුර්වලකම අපි මේ මොහොතේ ඉඳලා නිවැරදි කර ගන්නට ඕනේ. ප්‍රිය අප්‍රිය කියන මේ මානසිකත්වය අපි මේ සසරේ ගෙනියනවා. ජාති ජරා භව අපට උරුම කරනවා. මේ හඩුව අපි හදාගෙන අපි සසරෙන් එතර වෙන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ අපි මේක චිත්තානුපස්සනාවෙන් 100ෙන් අපි නිතර නිතර පුරුදු පුහුණු කරන්නට ඕනේ. හැම තැනම දකින්නතුව ඇස වාගනින්න උත්සාහ කරන්න එපා. සවන් දෙන්න නැතුව කන් වාගෙන ඉන්න උත්සාහ කරන්න එපා. කටයුතු කරන්න නැතුව ඇඟිලා ඉන්න එපා. හැම කටයුත්තකම නිරත වෙන්න, හැම දෙයක්ම දකින්න, සවන් දෙන්න, දෛනික වැඩ කටයුතු, රාජකාරී යුතුයකම් වගේම හැම එකක්ම ඉටු කරන්න. හැබැයි මේක කමඨාණක් වශයෙන් වඩන්න මෙන්න මේ ආකාරයට පේන හැම දෙයක් තුලින්ම අපි කැමති වෙනවා නම්, ඇලෙනවා නම් අන්න එතන ප්‍රියභාවය තියෙනවා. මේ වලට මම ප්‍රියයි කියලා 100ෙන් දැනගන්න. සමහර දේවල් වලට අකමැති වෙනවා නම්, සමහර දේවල් වලට මං ගැටෙනවා නම්, මේවට මං අප්‍රියයි කියන ඒ ස්වභාවය 100ෙන් දැනගන්න. අන්න මේක වඩන්න පුළුවන් නම් පැය 24 පුරාම සතර ඉරියව්වෙන් මෙන්න මේ 100 පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ප්‍රිය අප්‍රිය තුල තියෙන ඇලීම ගැටීම නිරෝධ කරගන්න අපි සමත් වෙනවා. උදෑසන පටන් ගත්තා වෙලේ ඉඳලාම රාත්‍රිය වෙනකම්ම සෑම වචනයක් හොඳට සවන් දෙන්න. සමහර දේවල් වලට කැමති වෙනවා. සමහර කුරුල්ලන්ගේ කටහඬ වලට හරි කැමති. අනේ මේ කුරුල්ල හරි මීරි. ඒ කියන්නේ ඒකට ප්‍රියයි. ඒකට ඇලෙනවා. සමහර සත්තුන්ගේ ශබ්ද ඇහෙනකොට, කුරුල්ලන්ගේ ශබ්ද ඇහෙනකොට මුළු ඇඟම වැවුලනවා. ගලක් පූජා කරන්න හිතෙනවා, එළවන්න හිතෙනවා. ඒ කියන්නේ අපි ගැටෙනවා. ඒකට අපි අප්‍රියයි. ශබ්දවල තියෙන මේ දුර්වලකම 100ෙන් දැනගන්න. එහෙනම් අපට ලැබෙන සෑම රසයක් තුළම සමහර ඒවා කැමැත්තෙන් කනවා, සමහර ඒවා අකමැත්තෙන් කනවා. ඒ ඇලීමේ ගැටීමේ ස්වභාවය මේ රස තුළ තියෙනවා. රස තුලින් මගේ ස්වභාවය තේරුම් ගන්න 100 පවත්වන්න. සමහර ස්වාමීන් වහන්සේලාත් එක්ක, සමහර පින්වතුන් එක්ක අපි කටයුතු කරනකොට බොහොම කැමැති, බොහොම කැමැත්තෙන් කටයුතු කරනවා. සමහර අයත් එක්ක කටයුතු කරනකොට අපිටම තේරෙනවා මගේ ස්වභාවය ගොඩාක් වෙනස්. මම එයාට කැමැති නෑ, මම මේ පින්වතාට කැමැති නෑ, මම මේ භික්ෂුවට කැමැති නෑ. හේතුව හරියතරම එයාට ප්‍රිය නෑ. ඒ කියන්නේ සමහර අයට කැමැති, ඒ කියන්නේ ප්‍රියට අනුව හැලෙනවා. සමහර අයට අකමැති, ඒ කියන්නේ අප්‍රියට අනුව අපි ගැටෙනවා. බලන්න අපි සුරු කරන මේ ඉතමිතුරු අතර ශ්‍රාවක සංඝයා අතරින් අපට දැනගන්න පුළුවන් අපි කාට කාට ප්‍රියද, කාට කාට අප්‍රියද. කීප දෙනෙකුට අපි ඇලෙනවා, කීප දෙනෙකුට ගැටෙනවා. මම තාම දුර්වලයි. හැලීම ගැටීම කියන දෙකම එකම මානසිකත්වයෙන් ගනුදෙනු කරන්න. කිසිම කෙනෙකුට ඇලෙන්නේ නැතුව, කිසිම කෙනෙකුට ගැටෙන්නේ නැතුව එකම මානසිකත්වයෙන් ගනුදෙනු කරන්න. නිරෝධගාමිනී මානසිකත්වය තාම මට හිමි වෙලා නැහැ. තාම මම පුතුජනයි, දුර්වලයි, කෙලෙසයිතයි කියලා අපට තේරුම් අරගෙන නිවැරදි කරන්න අපි තාම දක්ෂ වුණේ නැහැ නේද? එහෙනම් අපේ දුර්වලකම් අපි දැන් අවංකවම තේරුම් ගන්නට ඕනේ. අපි අරයට කතා කරන්නේ මේ විදිහට, මෙයාට කතා කරන්නේ මේ විදිහට. මේ වෙනස අපි තේරුම් ගන්නට ඕනේ. මේ දේවල් දකින්නේ මේ විදිහට, අර දේවල් දකින්නේ මේ විදිහට. ඒ වෙනස දකින්නට ඕනේ. මේ කුටියේ වැඩ ඉන්නකොට මේ විදිහ මානසිකත්වයක්, අර කුටියට ගියාම මේ විදිහට මානසිකත්වයක්. ඒ වෙනස අපි දකින්නට ඕනේ. ඒ වෙනස නිරෝධ කරලා එකම මානසිකත්වයට පත් කරන්නට ඕනේ. වැඩපොලේ ඉන්නකොට එක මානසිකත්වයක්, ගෙදර ඉන්නකොට එක මානසිකත්වයක්, අරයා කතා කරනකොට එක මානසිකත්වයක්, මෙයා කතා කරනකොට එක මානසිකත්වයක්. ඒ වෙනස නිරෝධ කරලා එකම මානසිකත්වයට පත් කරන්නට ඕනේ. ඒක 100ෙන් දැකලා නිවැරදි කරගන්නට ඕනේ. මේක කමඨාණක් වශයෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. එහෙම පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ප්‍රිය අප්‍රිය දෙකම එකම මානසිකත්වයට පත් වෙනවා. එහෙම වුණොත් තමයි නිරෝධගාමිනී මානසිකත්වය අපතුල නිර්මාණය වෙන්නේ. එමනම් අපි මේ ලබාපු මිනිසත් භවෙන් එතර වෙනවා. එනම් මේ භවයේ පිරිනිවන් පාන්න අපි සුදුසුකම් ලබනවා.
සෑම මොහොතක් ගානේ අසකන දිවනාසයේ සමසිත මේ සෑම නාම රූපයක් එක්කම ගනුදෙනු කරනකොට අපි ප්‍රියෙන් ගැටෙන්නේ කුමකටද? අපි ප්‍රියෙන් ඇලෙන්නේ කුමකටද? අපි ප්‍රියෙන් අප්‍රියෙන් ඇලෙන්නේ කුමකටද? අප්‍රියෙන් ගැටෙන්නේ කුමකටද? මේ කර්ම කාරණා නිතරම සියයෙන් විමසලා ඒ දෙක තුලම තියෙන ස්වභාවය එක බවට පත් කරන්නට ඕනේ. එකම රාම රූපය තුල ප්‍රියක් ඇති වෙන්න බෑ. එකම නාම රූපය තුල අප්‍රියක් ඇති වෙන්න බෑ. එහෙනම් තාම මේ දෙකක් වශයෙන් පවතිනවා. එකම සිත තුල ක්‍රම දෙකක් තියෙන්න බෑ. එකම සිතේ ක්‍රියාකාරීත්වය එක වෙන්නට ඕනේ. මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ. සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ මේ කමඨාන වඩන්න පුළුවන් නම් මේ අසකන දිවනාසය සමසිතේ මේ අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් නම් ප්‍රිය කියන්නේ තප්‍රිය කියන්නේ එකම මානසිකත්වයක් අවබෝධය නැතුව ක්‍රියා කරන ස්වභාවයන් දෙකක් එහෙනම් නිවැරදි දැක්ම තියෙනවා නම් ප්‍රියයි අප්‍රියයි දෙකම එකයි නේද නිවැරදි අවබෝධය තියෙනවා නම් ප්‍රිය අප්‍රිය කියන දෙකම එකට එකතු වෙනවා නේද එහෙනම් නිවැරදි අවබෝධය නැති නිසා නිවැරදි දැක්ම නැති නිසා මම දෙකක් වශයෙන් දැකලා හැලීමෙන් ගැටීමෙන් තව තවත් කර්ම හදාගෙන භවගාමි වෙනවා මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ එහෙනම් අසකන දිව නාසයේ සමසිත කියන ආයතන හයතුලින් අපි ප්‍රියෙන් දකින විට ඒ ප්‍රියෙන් දකින අඩුව නිවැරදි කරගන්නට ඕනේ අප්‍රියෙන් දකිනකොට අප්‍රියෙන් දකින අඩුව නිවැරදි කරගන්නට ඕනේ ප්‍රියෙන් සවන් දෙනකොට ඒ අඩුව නිවැරදි කරගන්නට ඕනේ අප්‍රියෙන් සවන් දෙනකොට ඒ අඩුව නිවැරදි කරගන්නට ඕනේ ප්‍රියෙන් වළඳනකොට ඒ ප්‍රියෙන් වළඳන රස ඒ අඩුව නිවැරදි කරගන්නට ඕනේ අප්‍රියෙන් වළඳනකොට දැනෙන රස නිවැරදි කරගන්නට ඕනේ සිතිවිලි වලත් කැමැත්තෙන් සිතන දේවල් තියෙනවා අකමැත්තෙන් සිතන දේවල් තියෙනවා ඒ එකම මනසේ ක්‍රියාකාරී ස්වභාවය සමාන කරගන්නට ඕනේ නිවැරදි කරගන්නට ඕනේ එහෙනම් අපි මේ මොහොතේ ඉඳලා අපගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය ප්‍රිය අප්‍රිය කියන ධර්මතාවයන් දෙකත් එක්ක ගනුදෙනු කරනවා මේ ධර්මතාවයන් දෙකත් එක්ක ක්‍රියා කරනවා ඒකට අනුව ඇලීමේ ගැටීමේ ක්‍රමවේදයක් අපි තුල පවතිනවා ඒකට අනුව අකුසල් කුසල් නිර්මාණය වෙලා ඒකට අනුව නැවත නැවත ඉපදිලා දුක් විඳින්න කර්මයක් සැකසෙනවා මේ දෙක එකට එක සමාන කරන්නට ඕනේ ප්‍රිය තුලත් ඒ අප්‍රිය තුලත් එකම මානසිකත්වයේ පවතින ඒ එකම මානසිකත්වය අපි නිර්මාණය කරන්නට ඕනේ එකම සිතින් මේ දෙකම දකින්න අපේ සිතට පුරුදු පුහුණු කරන්නට ඕනේ එනා ප්‍රිය අප්‍රිය කියන දෙක එකම මානසිකත්වයෙන් දැකීම අපි ගුණයක් ලෙස වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ එනා මේ කමඨාන ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගෙන අපි අසකන දිව නාසයේ සමසිතේ තින අඩුව නිවැරදි කරමු අද ඉඳලා ප්‍රියෙන් දැකලා අපි ඇලෙන්නේ නැහැ අප්‍රියෙන් දැකලා ගැටෙන්නේ නැහැ එකම මානසිකයෙන් ප්‍රියයි අප්‍රියයි දෙකම දකිනවා එකම මානසිකත්වයෙන් ප්‍රිය දේවල් ශ්‍රවණය කරනවා අප්‍රිය දේවල් ශ්‍රවණය කරනවා කිසිම දෙයක් ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එයා ප්‍රිය දේවලුත් එකම මානසිකත්වයෙන් වළඳනවා. අප්‍රිය දේවලුත් එකම මානසිකත්වයෙන් වළඳනවා. ප්‍රිය දේවල් අප්‍රිය දේවල් මොනවා සිතුනත් දෙකම සිතේ ක්‍රියාකාරී ස්වභාවයක් කියලා දැනගෙන එකම මානසිකත්වයෙන් පසු වෙනවා. මෙන්න මේ ගුණය අපි මේ මොහොතේ ඉඳලා වඩනවා. එහෙනම් මේ තුලින් ප්‍රිය අප්‍රිය දෙක එක සමාන වෙනවයි කියලා කියන්නේ නිරෝධගාමිනී මානසිකත්වය අපට ඇති වෙනවා. හැලීමේ ගැටීමේ ස්වභාවය නිරෝධ වෙලා ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති ඒ නිරෝධගාමිනී සිත අපට ඉමි වෙනවා එහෙනම් මේ කමඨාන වඩන සෑම කෙනාම ඒකාන්ත වශයෙන්ම ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මානසිකත්වයට ඉමිකම් කියනවා ඒ කියන්නේ රාත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩමු මේ මොහොතේ ඉඳලා මේ ගුණධර්මයේ පුරුදු පුහුණු කරමු අපි මේ ගුණධර්මයේ වඩලා ඇසකන දිවනාසය සමසිතෙන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ප්‍රිය වෙන්නෙත් නැතුව අප්‍රිය වෙන්නෙත් නැතුව එකම මානසිකත්වයෙන් අපේ පෙර සංසාරේ කර්මවලට අනුව සිදුවෙන ගනුදෙනුවක් වශයෙන් ඒ සියෙන් යුතුව අපි එකම මානසිකත්වයෙන් ස්වභාවයෙන් මේ හැම කාරණාවක් එක්ක ගනුදෙනු කරලා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රාත් වෙන්න ප්‍රිය අප්‍රිය දෙකෙන් මේ සියලුම කෙලෙස් ටික නිරෝධ කරගනිමු එහෙනම් මේ ලබාපු මිනිස් සත් භවයේ තුල සියලු කෙලෙස් නිරෝධ කරලා හැලීම් ගැටීම් නවත්තලා රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ තුලින් අපට ඇතිවෙච්ච අවබෝධයේ ප්‍රඥාව අපගේ රාත් බෝධිය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් කියන සියලු දෙනාටම තෙරුවන් සරණයි